ලෙවල් එක්සෑම් එකේදී ඔයාලට සබ්ජෙක්ට් තුනක් ඉගෙන ගන්න තියෙනවා වගේම මෙඩිකල් ෆැකල්ටි ෆෙස්ටි එකේදී අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන සබ්ජෙක්ට් තුනක්. ඒ තමයි ඇනටොමි, ෆිසියොලොජි, ඒ වගේම බයෝකෙමිස්ට්‍රි. ඒක නිසා වැඩ කරන දවස්වලට මේ සබ්ජෙක්ට් තුනම කව වෙන විදිහට වැඩ කරන්න වෙනවා. මම අද මුලින්ම බලන්න යන්නේ ඇනටොමි පාඩම. ඇනටොමි වලදී සාමාන්‍යයෙන් මම ඇප් එකක් යූස් කරනවා. ඒ වගේම PDF තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. වැදගත්දයක් තිබුවොත් පොඩි ෂෝට් නෝට් එකක් වගේ දාගන්නවා. ඒ වගේම ඇනටොමි පාඩම් ගැන තියෙන ගොඩක් YouTube channels තියෙනවා. ඒ වගේ videos බලන්න පුළුවන්. ඇනටොමි පාඩම ඉවරලා මම විනාඩි 15යි break එකක් ගන්නවා. ඊළඟට මම බලන්න යන්නේ biochemistry පාඩම. බයෝකෙමිස්ට්‍රි වලදීත් මම ගොඩක් කලවට PDF පාවිච්චි කරන්නේ. අමතරව වැදගත් දේවල් තිබ්බොත් පොඩි නෝට් එකක් වගේ දාගන්නවා. බයෝකෙමිස්ට්‍රි වලින් පස්සේ මම ෆිසියොලොජි පාඩමක් බලන්න යන්නේ. ෆිසියොලොජි වලදීත් මම ගොඩක් කලාවට PDF පාවිච්චි කරනවා. ඒ වගේම ෆිසියොලොජි මේ පාඩමට අදාළව වීඩියෝස් බලනවා. Thank you.
ඇත්තටම අද ගොඩක් පොඩි වීඩියෝ එකක් ගෙනාවේ මේ වීඩියෝ මට ඕන ඔයාලට පාඩම් කරන එක ගැන පොඩි මොටිවේෂන් එකක් දෙන්න. ඉතින් අපි තවත් ඉස්සරහට මේ වගේ ස්ටඩි වික් මේ වීඩියෝස් වලින් හම්බ වෙමු. ඒ වීඩියෝස් වලදී මම ඔයාලට කියලා දෙන්නම් පාඩම් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් වගේ දේවල් ගැන.